ආයි බුවන් ලබන්නා වූ දෙදස් විසිහතර වර්ෂය අපගේ හිතවත් සහුරද. දේශීය විදේශීය හිතෝදන. ඔබ සැමට දුග්ගිනි නිමාවන බලාපොරොත්තුූ ප්‍රාර්පනා ඉෂ්ඨ සිද්ධ වන සුභ නවස්්‍රක් වේවා කෙලාපී ප්‍රාර්පනා කරනවා. හිතවතුනි මේවන විට ඔබේ ලගනය සම්බන්ධය ඔබ නොයෙක් පලාපල විස්තරවලට සවන්දීලා හෙම්බත්වෙලා ඇති නමුත් හිතුවදුනී ඒ බැලුවේ පෞද්ජලිකව අප ගැන එහෙමනං හිතුවතුනි අප ගැන පෞද්ජලික බැලුවත් අපේ බොහෝ දේවල් තියන්නේ වෙන්නේ ඊට ප්‍රධාන සාධකයක් වෙනවා අපේ රටේ අනාගතය එහෙමනැත්දං ලංකාකේන්ද්‍රය මෙන්න මේ ප්‍රධාන සාධකය මත තමයි අපි කියන එමන අපේ ලක්නයට ඇතිවන සුබ අසුභ ඩිපෙන් වෙන්නේ පාදනම් වෙන්නේ. එමනම් හිතෝතුනි මෙන මේ මහා සාධකය සම්බන්ධයෙන් අපි කතා කළයුතුමයි දැන්න ගතයුතුමයි. අන්නේ රට සම්බන්ධයෙන් අනාවකි ප්‍රකාශ කන්නකොට අපට දේශපාලනය සම්බන්ධයෙන්ද යම් යම් පීම්බු ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තේ. නමු ක්‍රතු අපේ නාලිකාව දේශපාලන සම්බන්ධය අනාාවකි කියන නාලිකාවක් නෙමි මෙන්න මේ ගේ වසරෙත් අපි විශේෂයෙන්ම කපා කර දෙදාස්විස්තුන ලංකාවට කොහොමද කියල් අන්නේ කපනයේද අපි බොහෝවලාවට කියපු දේවල් මෙන්න මේ වනවිට සාර්පක අනාාවකි බවට පත් වෙලපීනු ඒ සම්බන්ධ ලිංක එකත් ඔබට බලාගන්න හැකිියාව තියෙන අපි කිව්වේ ඇත්තද බොරුද කියලා ආපස්සට කිල්ලා. විශේසින් අපි කිව්වා හැම කෙනෙක්ම කියනකොට මේ ආණ්ඩුව කඩා වැටෙනවක් කියලා. අපි කිව්වා එහෙම වෙන්න ආණ්ඩුව ශක්තිමත්ව ඉපිරියට යනවා කියලා. ඒවගේම ප්‍රාධේසිය සභාන් ඇැතිවන්නේ. හැමෝම බලාපොරොත්වයෙන් හිටියලා. අපි ඒ ගැන අදහස් ප්‍රකාශ කරා වීමේ සම්භාවිතාව අවමයි කියලා. එම නං හිතෝතුනි. අනිකුක්කාරණත් අපි මේ වන විට ප්‍රකාශකරපුවා යපාර්පයක් බවට පත්වෙලා තියනු. එමනං හිතෝතුනි දෙදස් විසි හතර ගැනත් රටොට සම්බන්ධය අනාවකයක් කියන්න අපි සුදුස්ගම්ලබනු. එහෙමනං හිතෝතුනි අපේ මේ විග්‍රහයට අපි පාද කරගන්නවා විශේෂයෙන්ම දෙදස් විසිහතර ආරම්භවන අවස්ථාවයි ලංකාවේ පත්කාලකේන්ද්‍රී. ඒ වගේ එම පත්කාල කේම්බ්‍රිය තුළ විශේෂයෙන්ම ප්‍රධාන ග්‍රහයින්වන සෙනසිරු ගුරු රාහුගේ හැසිරීම. ඒ වගේම හිදවතුනි අපි තවත් පාද කරගන්නවා මෙන මේ වර්ෂය අංකය. විශෂය මේර් අංකය අංග එක ලෙස සැලකිෙනවා. ඒ වගේම ලංකාවේ අංකය අංග හපර කියනෙක සැලකෙනු. මෙන්න මේ දෙක සම්බන්ධ කරමින් අපේ අනවැකි අපි ඔබට ප්‍රකාශකන්න. ඒ වගේම ලංකාව කියන්නේ ලෝකේ ඉතාමත් ප්‍රබල ස්ථානයක් අපේ රටට සවිශේෂී ගුරුප්පයක් ක්‍රියාත්මක වෙනවා ඒ වගේම හිතෝතුනි මෙන මේ ගුරුත්්‍ර ශක්පිය අනුව විශ්වශක්පීන්ගේ වැඩි ආකර්ශ්චනශක් අපේ මේ මාපරූභූමියයට නිරම්තරව ක්‍රියාත්මක වය. අන්නේ විශ්වශක්පීන් ක්‍රියාත්මක වෙන්න ඒවාඒ ශක්පිය ඉස්මතු වෙන්න මෙන්න මේ වර්ෂයේ ක්‍රියාත්මකවන ග්‍රහ ශක්පීන් විශේෂයෙන් හිතුවෙනු. එහෙම නං හිතෝතුනි මෙන්න මේ කරුණු කාරණා අනුව පිශේෂම ශාස්ත්‍රීය විග්‍රහයක් කරන්න තමයි අපි අද ඉදිරිපත් වෙනි. හිතවතුනි ඔබ මේ දකින්නේ හරියටම ජනමාරි පළවෙනි ද මධ්‍යම රාත්‍රී දහා නවවසර ආරම්භී අහස්සිපියම. විශේෂයෙන්ම මෙන මේ අහස්සීපියමි ගුරු ග්‍රහය ඒවගේ රාහු ඒවගේ ශනිග්‍රහයක් ලක්නාධපද සෙනසරු. මෙන මේ ග්‍රහප් සමාලෝජනය හා ඒවගේම අනිකුප ග්‍රහයින්ගේ ශක්පීන් අනුව. අපි බලමු මෙන මේ දෙවැන්න එහම නැත්තන් ධනස්ථානය එහෙම නැත්තන් කුටුම් බස්ථානේ. රාහු ග්‍රහයා මේ වන විට ගමන් කරන්න පටන් අරම්පිය. විශයෙන් ඔබ දැනසිටියේ යුතුයි රාහු ග්‍රහයා ඉන්න බුදගේ නැකපක. මෙ මේ සංයෝගය එතරම් සුභ පලවෙන්නේ නෑ විකෘතිවීමක්. එහම නැත්තං අවුල් සහගප්පයක් එහෙම නැත්තං ඉබාගාපය යනප්පයක් රටේ ආර්පිකේට හිමේලු. හිතුවතුනි අන්නේ පප්පය විශේෂයෙන්ම මහජනපාවට රෙජුලෙස ක්‍රියාපත්මක වෙලා හැම දෙනාගේම මිලදී ගැනීමේ ශක්තිය අවම වෙනවා ඒ වගේම ආර්ථික අර්බුද අග හිකකම්. ඒ වගේම නැපි බැරිකම් විශේෂයෙන්ම තමන්ගේ එදිනදා ජීවිතය පවත්වා ගන්නහත් නොහැකි මට්ටමට ආර්ථික ශක්විය බොහෝ දෙනෙක්ගේ හීනවන මට්ටමක් එයිම් පෙන්නු කරනු. විශේෂයෙන් මෙන්න මේ රාහු ග්‍රහයා දෙවැන්නේ බුද්ගෙන් නැකතක ගමන් කිරීම මෙක ආර්පික දුෂ්කරපා හේතුවෙන් බොහෝ දෙනෙක්ගේ මානසික මට්ටම් දුර්වල වෙනවා ඒවගේම ඔවුන් කරන්නේ කුමක්ද ඒවගේ මොකද්ද කරන්නේ කියන එක බොහෝ අයට ප්‍රශ්නයක් වෙන. අන්නේ හේපුවන් නිසා උදගෝෂණ වැඩවර්ජන ඒවගේ සමාජය තුළ භවිධාකාරයේ දූෂණ අක්‍රමිකතා මෙන්න ග්‍රහප් එක් අපට විශේෂයෙන්ම මුහුණ දෙන්න සිද්ධවෙනු. විදේශ මුදල් සම්බන්ධය විශාල ගනුගෙනවා ඒවගේම මූල්්‍ය වංචාවක් පිළිබඳව අපට අහන්න දාකින්න ලැබේවි. ඒ වගේම මේ ග්‍රහපපය සමඟ බැංකුහා මුල්ලෙ ආයතන කිහිපයක කඩාවැටීමක් විශේෂයෙන් මෙම ග්‍රහපත්්වයත් එක්ක අපට කියන්න හැකියාව තියෙන. එමනං හිතෝතුනි අපේ රටට අපේ ජීවිතවලට ප්‍රබල බලපෑමක් කරන මෙ මේ ශනිග්‍රහයක්ගේ හැසිරීම වර්ෂය පිහකට පස්සේ සූශේෂී හැසිරීමක් පෙන්නුම් කරනු. අන්නේ ග්‍රහතත්වය අපේ ජීවිතවල එමනත අපේ රටේ හැරවුම් ලක්ෂය බවට පත්වේවි එමනං හිතෝතුනි මුල් කාල සීමාව තුළ අපේ රටේ සියලූම ඇපි නැපි හැමක් කෙනෙකටම ආර්ථික වශයෙන් ඒවගේම පදබල විදිහට පීඩා කරදර ඇපිකරන්න ග්‍රහතත්ත්වයක් බවට පත්වෙනු. විශේෂයෙන්ම ආර්ථික දුෂ්කරතා හේතුවයි බොහෝ දෙනෙක්. තමන්ගේ එබිනිදා කාර්යන් පවා කරගැනීමට නොහැකිව. අසාහනයට ඒවගේම සිත්තැවුලට පත්වන කාල පරිච්චේදය. අන්න හේතුවය නිසාවෙන්ම මිනිස්ස තුළ විප්ලවීය අදහස් වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වන කාලපරිික්ේදයක් වෙනු. ඒ වගේම පමන්ට මේ වගේ පප්පයකට මුහුණපාන්න සිබ්ධ වනේ ඇයිද කියන එක පිළිමඳව හේපු කාරණා මිනිස්සු පොලිම්ම මතුවෙන්න පටන්ගන්නෝ මිනිස්සුවේ ගැන වෙනදට වඩා අවබෝධයකින් බුද්ධියකින් කටයුතු කන්න ස්භාවය සෙනසුරු ගහයාවිසින් ලබා දෙනු. අන්නේ නිසා පොදිජනපාවගේ වැඩරන ජනතාවගේ ශක්තිය බලය විශේෂයෙන්ම ඉතාමත්ම ඉහල්ල මට්ටමකට ඒකරාශී වෙලා සන්ධානගතවීමක් අපේක්ෂා කළ හැකිවෙන. එම නං හිතෝතුනි මෙන මේ ෂනිග්‍රහයා අප කිව්වා නැවතත් හැරවුම් ලක්ෂයක් බවට පත් කරනවා අපේ රටේ ආර්පිකය ඒ වගේම මුලු ජීවන රටාවන් සියල්ලම හැබැයි ලෙහෙසියෙන්නෙමෙයි අපට ලබා දෙන්නේ. ඇපි තරාම් අපෝ රිදවලා පීඩාවට පත් කරලා අපහසතාවයට පත්කිරීමත් එක ගොඩ නැගෙන ඒ යුනිටිය එහෙමනතන්ගේ එක මුතුව තුලින් ජනතාව පමන්ගේ මේ ගැටලු පත්වලට විසඳුම් හොයන්න විවිධමංවස්සේ ක්‍රියාප්ම කරනු. අන්නේ ජනපාම්මපයට ඇහුන්කන් දෙන ඒ ජනතාමතය ඩි ඩිය නියෝජනය කරන පක්ෂයකට සාම්ප්‍රදායි නෝන අලුතින් බිහිවූ එහෙමනත් අලුත් ආර්ග ගමන්ගන්න පක්ෂයකට ලංකාවේ බලය වැඩි වශයෙන් හිමිවන ග්‍රහතත්වයක් පෙන්නු කරන ඒ වගේම මහජනතාවගේ මතය නියෝජනය කරන රට ගැන හිතන සුපිරිසුදු ඒවගේම අවංක දේශපාලනක් ඥංගින් සමන්විිත වූ ක්ෂයක බලය අනිවාර්යෙන්ම මේ වර්ෂය තුළ ලබාගරන්නු. විසිජෙන්ම මේ වර්ෂය මැපිවන්න වර්ෂයක් වේවි අන්නේ මැපිවන්න වර්ෂය සමඟ ලංකාවේ මෙපෙක් සාම්ප්‍රදායකව පැවතුනු දේශපාලන රටාවේ සුවිශාල වෙනසක් සමඟ රටේ අලුත් ප්‍රබෝධයක් අලුප ගමනක ආරම්භයක් ඒවගේම මහජන මපය ශක්තිමක් වීමක් විශේෂයෙන් මෙන් මේ වර්ෂය තුළ අපට සුවිශේෂී වශයෙන් දැනගන්න ලැබෙනු. එම නම් හිතෝතුනි අර ශනිග්‍රහයගේ ඒ ශක්තිය අපේ රටට ලැබෙන කාලය තමයි මෙ මේ දෙදස් විසි හතර කියනවර්ෂයෙන්. ඔය සනගේ ශක්ති දෙදස් විසිපහයේ මැයි මාසය දක්වා ක්‍රියාපමක වෙනවා. අන්නේ කාල පරාස්සය තුළ හිතෝතුනි ආයිම ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා භූමිය නැවතත් හිස්ස එසවීමේ මූල්ික පියවර ආරම්භ කන්නවා ඇති. ඒවගේම හිතෝතුනි ජුනිමාසි ඉහසිට නොයම්බර් තුන දක්වා සනිග්‍රහයා ලක්නයේ වක්‍රවීම මෙන්න මේ පරිවර්තනවලට එහන තම් වෙනස් සීීමට විශේෂයෙන්ම බලපෑම් කරන. ඒවගේම හිතෝතුනි තවදයක් තමයි මේ වර්ෂයේ අපි දකින කිසියම් පක්ෂයකට නැගියාම ජනප්‍රියපපය දුරුවල කරන්න අඩපන කරන්න. කිසියම් ආකාරයේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලා ක්‍රියාපමක වන වර්ෂයයක් බෝට පත්පෙන. අන්නේ පප්පයක්ත් සුශේෂී වසින් මේ කාල සීමාව තුළ අපට අත්දැකීමට හැකියාවල. නමුත් එම කුමන්ත්‍රණ ඉතාමත් කෙටි කාලයක් පලදී කුමන්ප්‍රණයක් බව හැලිවම හෙළවීමත් සමඟ එම කුමන්ත්‍රණ දුර්ුවලතත්ත්වයට පත්වෙන. ඒ වගේම හිතෝතුනි අපි පවත් ගහසක් පියයක් ගමු විශේෂෙන් මෙ ගුරුගහය. හරියටම මැයි මාසේ පලවෙනිදායිම් පස්සේ ගුරුග්‍රහයා ලංකා කේම්්‍රය අනුව හතරවන්නට ගමන් ආරම්භ කරනු. හිතෝතුනි මැයි දක්වා අර ජනතාවට බිඳින්න වෙච්ච පීඩා දුක්කරදර ආර්පික ප්‍රශ්නවල යම්කිසි ආකාරයක සහනශීලී බවක් දැනෙන්න මෙන්න මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම හේතුවෙන. රජය විසින් සහනාධාර ඒවගේම පොදුජනයාගේ යහපතර යෙදවන මුදල් ප්‍රමාණය වැඩිුවේවි සුභ සාධන කටගුතු වැඩිවේවි. නමුත් හිදෝතුනී මෙන්න මේ ගුරු හතරවැන්නට පැමිණීමත් එක්ක ශනිගේ දුෘෂ්ටිය එහමනැත්තං සෙනසුරුගේ චතුරශ්්‍ය දුෘෂ්ටිය ගුරුට එල්ලවීම මෙන්න මේ ග්‍රහතත්වය සුවිශේෂයි. මෙන්න මේ ග්‍රහතත්වය නිසා තමයි හිතතුනිිකිවේ හැරවුම් ලක්‍ෂ්‍ය්බවට ලංකාවේ දෙදස් විසිහතර පත්වෙනවා කියලා. එහෙමනම් ඒකින් සිද්ධවෙන්නේ මේ පාක් කාලයක් අයාලේගේ රට. හරි මාෞදවට යන්න ඒවගේම මිනිස්සුන්ගේ බුද්ධිය අවබෝධ වෙලා. බොහෝ දෙනෙක් නිවැරදි මාර්ග නිවැරදි පාලකෑන්, නිවැරදි පුද්ගලයන් රටේ පාලනය සඳහා කොයි පක්ෂයෙන් වුවත් මිනිස්සු බලන්නේ නිවැරදි පුද්ගලයා තෝරාගැනීම. අන්නේ තුළින් අපේ පාලිමේන්තුවයේ විශේෂෙන් මහජනතාවට එමනැත්තං පොදු සුපසිද්ධිය සඳහා වැඩකරන ඒ වගේ පිරිසක් පාලනය පම්ප්‍රිය සඳහා තෝරා ගැනීමට මිනිස්සුන් තුළ විශේෂ අවබෝධයක් හැකියාවක් ඇතිවෙනම අන්නේ තුළින් පමගේ පාලකයන් තෝරා ගැනීම හේතුවේ. අපේ රට තුළ බොහෝ කාලයකට පසු නැවතා. නිවැරදි මාර්ගයේ ගමන්ගන්න ඒවන්ඳහා ප්‍රවිශ්ඨ වෙන විශේෂවර්ෂයක් තමයි දෙදස් විසිහතර කියන්න හැබැයි හිතතු. සෙනසුරුගේ ස්වභාවය තමයි යහපත් දෙයක් දෙන්නේ බොහෝ වෙලාවට රිද්දලා ඒවගේම දුක් වින්දලා ඒවගේම අපහස්ථාවයට පත් කල්ලා. එම නං හිතෝතුනි දෙදස් විසිහතර එක පැත්තකින් අපේ රටේ ඉදිරි දියුණුවක් වෙනුවෙන් ක්‍රියාත්මක වන සුවිශේෂී වර්ෂයක් වේවි. ඒවගේම හිතෝතුනි මැයි ජුනි ජූලි කියන මාසවල විශේෂ වශයෙන් ස්වභාවික විපත් ගංමතුර නායාඒවගේ බෝවෙන රෝග බහුල කාලයක් බවටක් මෙන්න මේ ග්‍රහශක්වීන්තුලින් අපට පෙන්නුම්ක. හිතුවදුනි තව දෙයක් පමයි ප්‍රසිද්ධ කලාකරුවෙක්ගේ ඒවගේම හිමි නමකගේ වියෝවීමක් මෙන්න මේ වාර්ෂයතුළ අපට අහන්නල බේවි. එහෙමනං හතුවදුනි අපේ රට සම්බන්ධය ඉවිතාමත් කෙටි කරුණු සල්පයක් ඔබ වෙත ගෙන ආවේ ඔබේ ජීවිතවල අන්නේ වෙනස්සීම ඔබේ ජීවිතවලට රිජු ලෙස බලපාන නිසාව එම නම් හිතෝතුනි අපි බොහෝ වෙලාවට මධ්‍යස්තව මෙම අනාවකය කීමට උත්සා කර අප දේශපාලන අනවැකි කරන නාලිකාවක් නොවුණ රටපට සම්බන්ධයෙන් ඔබට යමක් පැවසීම අපේ යුතුකක් එමන හිතෝතුනී මෙන්න මේ ශනිගේ විශේෂී ග්‍රහතත්වය අනුව මේ වර්ෂය හැරවුම් ලක්‍ෂයක් වන වර්ෂයක් කෙනවා ඒ වගේම අපි නොහිතන ආකාරයට ලොකු පොඩි හැම කෙනකුටම මානසික ආර්ථික පීඩාවලට ලක්වෙන්න වෙනවර්ෂය. එමනං හිතෝතුනී එම තත්වය හමුවේ අපි එම තත්ත්වයෙන් ගැලවෙන්න ආරක්ෂාවෙන්නත් ක්‍රමවිදී දැන්න සිටියයුතු. සෑම කෙනෙක්ම මෙන මේ ග්‍රහතත්වයදී පවා පමන්ගි ජීවිත සාාර්ථකව පවත්්පගෙනයන්න ඒ වගේම ඉලක්ක හමාගෙනයන්න කටයුතු කිරීමට අවශ්‍යනම්. විශේෂයෙන් ආගම දහම අනුව යුක්තිකරුකව ඒවගම හරුද සාක්ෂියට අනුම යහපත් වැඩ කිරීම තුළින් ඔබට මෙන්න මේ වෙනස්රීම්වට ශක්්තිමත්ව මුහුණදීලා ආරක්‍ෂාව මේ හැකියාවපෝතිනවා. සෑම්ම විටම මෛච්්‍රී සහගතව කටයුතු කරන්න ඒවගේම අවංක වෙන්න අවුන්ට ඉර්ෂාක්‍රීමෙන් වලකින්න ඒවගේම අන්නයිගේ දොස් දැකීමෙන් වර්කින්න පමංග කාර්ය අවංකව යුක්තිගරුකව සාධාරණව ඉෂ්ට කරන්න ධාර්මිකව ආගමානුපුලොව ජීවත්වෙෙන්න්න අන්නේ අයට සෙනස්ුරුගහයා විශේෂ වසින් ආරක්ෂාව රැකවරණය ලබා දෙනවා ඇපි ඒ නං හිතෝදුනී මෙන්න මේ කරුණු කාරණක් හිපට අරගෙන ශක්ති මත්ව පමන් පිළිබඳව විශ්වාසය ඇපිකරගෙන අධිෂ්ඨාන ශීලීව දෙදස් විසිහතර වර්ෂයට මුහුණදී එය ජෑග්‍රහණය කරන්න සැමට වාසනාව අපේවා රට දොට දියුණුවේවා කරදර බාධක දුරුවේවා සැමට පෙරුවන් සරණ ස්තති